ठाकुनु पाय पेर टुवता बापो रुवट गोडवनु नेकत गारे छुलू तुझे सोचू तुझे सुनू तुझे बस यही तुझ में डूबा रहूं डूबा रहूं मैं तुझ में ही तुझ में डूबा रहूं That's all I really wanna do 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 देखो तुझे छुलू तुझे सोचू तुझे सुनू तुझे बस दिल तुझ में पहले मैं तुझसे मिलता था अब मैं तुझ में खुलता जाऊं ख्वाबों में घर हाथ बढ़ाऊं हाथ तेरा पाऊं खुशबू के जैसे मुझे ओढ़ ले तू हर ख्याल महकता हूं एहसास लेके तेरे साथ का हर लम्हा सरकता हूं डूबा रहूं मैं तुझ में ही तुझ में डूबा रहूं That's all I really wanna do 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 මුලින්ම හම්බෙන්නේ 2012 දී 2012 අවුරුද්දේදී අපි දෙන්න මාතර සිටි බ්‍රාන්ච් එකේ තමයි එකට වැඩ කරේ එතනදි තමයි නවීන අයියා මුලින්ම මට හම්බෙන්නේ එතන ඉඳන් තමයි අපි මේ මිත්‍රත්වයේ දිගහැරෙන්නේ ඉතින් නවීන ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි නවීන නිහඬ චරිතයක් අපිත් එක්ක නිතරම බැංකුවේ ක්‍රිකට් තරඟ වලට එහෙම යනවා ක්‍රිකට් ගැන තිබ්බේ පොදුම පිස්සුවක් ඉතරන අපිත් එක්ක වෙච්ච හැම දෙයකටම ආවා දැන් හැබැයි ටික ටික මේ දේවල් අඩු කරා බඳින්න කලින්ම මිනිහා වෙනස් වුණා අපිට තේරෙනවා දැන් බැන්දර පස්සේ කොහොමද තියේද කියලා හිතා ගන්න බෑ ඉතින් ඒතකොට නම් කොහොමදවත් වෙන එකක් නෑ ඔව් අපි තුන් දෙනාම නවීන්ගේ අද දිනෙන් ආරම්භ කළ ජීවිතයට සුභපතනවා ඉදිරි ජීවිතේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි අපේ අක්කා බොහොම සයිලන්ට් කැරක්ටර් එකක් ඔව් මේ ඇත්තට අපේ අක්කා මේ ලේසින් කෙනෙකුට කැමති වෙන කෙනෙක් නෙමෙයි දවසින් මම ඇත්තටම හරි ලැජ්ජාවට හැදිච්ච කෙනෙක් මොකද එයා මට කිව්වා ඇවිල්ලා මෙන්න මෙහෙම කෙනෙක් අහනවා මෙයා මෙහෙමයි හොඳ කෙනෙක් හැබැයි අහන්නේ ටිකක් එක විදියකට මොකද අර සාමාන්‍ය කොල්ලෝ වස්තු කෙනෙක් විදියට නිකන්
පස්සෙන් එනවා නෙවෙයි කෙලින්ම ඇහුවා කැමතිද කියලා. ඉතින් එයාගේ කෙලින් අහපු විදියට අපේ අක්ක ගොඩක් කැමති වෙලා තිබුණ හේතුව සාමාන්‍යයෙන් ඔල්ලෝ හැම කරනවා අඩු නිසා. ඇතර මමයි අපි දෙන්න ඇතර හෙව්වා කවුද කියලා මේ අපි දෙන්න ලැබිච්ච තේරුම් නැහැ. අපි දෙන්න ඇතර පොඩි ඔව් කොට කලිසම් ඇඳන් ඉන්න කාලේ ඇතර. ඊට පස්සේ ඇත්තට නවීන් අපේ ස්කෝලේ කියන්නේ සෙන්ට් තොමස් එකේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ හිටියා. මොකද මමත් ඒකේ කොටසක්. මමත් වෙස්ටර්න් බෑන්ඩ් එකට ගියා. මොකද අපි දෙන්න සෑහෙන කලතිසේ ආශ්‍රය කරා. ඊට පස්සේ නවීන් කියන්නේ මොන වගේ පුද්ගලෙක්ද කියලා මම ඇත්තට තේරුම් ගත්තා ඒ කාලේ. මොකද ඒ කාලේ තමයි මම ඇත්තට මගේ හිතේ ඇත්තට පැහැදීමක් ඇති වුණේ නවීන් කියන පුද්ගලයා ගැන. මොකද අපි අක්ක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද එයා ගැන අය දන්නවා එයා මොන වගේ කෙනෙක්ද කියලා. ඇත්තට ඒ නිසා මම ඇත්තට මේකට ගොඩක් කැමති වුණා. මම ඇත්තටම සතුටු වුණා අපේ මගේ අක්කට නවීන් වගේ කෙනෙක් හම්බෙච්ච එක ගැන. ඒක නිසා ඇත්තට මම මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරා මේ සෑයක මේ අද දවස වෙනකන් අරගෙන එන්න. හෙමින් හෙමින් ගොඩනගිච්ච දෙයක් අවුරුදු 10ක් විතර තිස්සේ ඉතින්. අද මේ විදියට ඉවරෙච්ච එක ගැන ගොඩක් සතුටුයි ඒකෙන්. ඔව් ඇත්තට ඉතින් මේක මුල ඉඳලාම අද මේ විදියට සතුටුදායක අවසානයක් වෙනකන් ඉවර වෙන්න යම් කිසි ප්‍රමාණයකට උදව් කරපු කෙනෙක් විදියට මම මේ දෙන්නටම සුභ පතනවා. ඉතිරි ජීවිත කාලේ බොහොම සන්තෝෂයෙන් ගත ගන්න ලැබෙන්න කියලා. ඉතින් නදුනි මම එක ඉස්කෝලේ එක පන්තියේ. ඉතින් අපි දෙන්න ගිහිල්ලා මේ නවීන් කියන්නේ කවුද කියලා හොයලා බලුවා ඉස්කෝලේ පුරාම. ඒතර තමයි දැනගත්තේ නවීන් අයියා අපේ ඉස්කෝලේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි නවීන් කියන්නේ කවුද කියලා අපි හොයාගත්තා. ඔයාගෙන ඉතින් විස්තර හොයලා අක්කට කියලා එහෙම තමයි නවීන් අයියා අඳුරගත්තේ. මම නවීන් අයියටයි නදීර අක්කටයි සුබ පතනවා මේ අලුතෙන් පටන් ගත්ත මේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා. That's all I really wanna do.